අයිබෝවන් යාළුවනේ අපගේ ප්‍රභා පැෂන් YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ එකේ ඒලයින් ගාමේ මූලික පතරම සකස් කර ගන්න ආකාරය අපි ඔයාලට පැහැදිලි කළා. මේ වීඩියෝ එකෙන් මූලික අත සකස් කරගන්නේ කොහොමද කියලා අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මූලික අත ප්‍රයෝගී කරගෙන අපට විවිධ අත්මෝස්තර නිර්මාණය කර ගන්න පුළුවන්. ඉදිරියේදී විවිධ අත් නිර්මාණත් ඔයාලට කියලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනතෙක් අපිත් සමඟ රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ වෙනකන් අපව subscribe කරලා නැත්නම් අපව subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි දැන් බලමු මූලික අත නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. අතේ අත් කට අඟල් 18යි අතේ දිග අඟල් 7යි අත වට අඟල් 13යි මුලින් කොලයක් අරගෙන මේ විදිහට දෙකට නමලා මේක නැම්මට තියන්න ඕනි ඊට පස්සේ මේ විදිහට ඉරක් ඇඳ ගන්න ඉර ඇඳගත් මේ මුල්ලේ ඉඳන් අතේ රැගල් ලොස අපි ලකුණු කරන්න ඕනි සාමාන්‍යයෙන් පපුව අඟල් 32 වෙනකන් රැගල් උස අඟල් 4ත් 4.5ත් අතර වෙනවා අඟල් 32ට වැඩි පපුව තියෙන එක්කෙනෙක්ට අඟල් 5ක් වෙනවා රැගල් උස ඒක සම්මත මිම්මක් නැත්නම් අපිට මේ විදිහට හදා ගන්න පුළුවන් අත් කට මිම්ම 4ට බෙදලා එන අගය අපිට අතේ රැගල් උස විදිහට මාක් කරන්න පුළුවන් හතරට බෙදුවාම හතරහ මාරයි ඊට පස්සේ අත් කට අඟල් 18යිනේ අඟල් 18 දෙකට බෙදපු මිම ඒ කියන්නේ අඟල් 9 මෙන්න මේ ලක්ෂයේ ඉඳන් මෙන්න මේ රේඛාවට රේඛාවේ අඟල් 9 ලකුණු කරනවා අඟල් 9 ලකුණු කරලා මේ විදිහට රේඛාවක් අඳිනවා අතේ දිග අඟල් 7යි අපි දැන් අතේ දිග ලකුණු කරමු अंगाल हाथाय मेरे काव सामान कोटा हाथर कटा पी वेंकरानो अनि देखते पे दुहाम इन्हें मेरा क्षेत्र ए हतरा मार नैवत दगर विदु हम देखा ही कारा के नवा इट पासे नेतन इंदांग अंकल बागिया इह लटा नेतन इंदांग अंकल बागिया पहल लटा लाकुन करान नोनी इट पासे आपे मेन्ने में आ कारे टा අත් කට වක්‍රය ඇඳ ගන්නවා ඊට පස්සේ අත වට අගය 13යි 13 දෙකට බෙදලා මෙන්න මේ ලක්ෂයේ ලකුණු මෙන්න මේ ඉරේ ලකුණු කරනවා අයහමාර මේ ලක්ෂ දෙක ඊට පස්සේ යා කරනවා තව දෙයක් අපි මේ විදිහට ගන්න ඉදිරිපස બ્લોක් එක ඉදිරිපස બ્લોක් එකේදී මෙන්න මේ ආකාරයට අඟල්
කාලක් විතර කපලා ඉවත් කරනවා. අපි දැන් මේකට මැහුම් වාසි තියමු. මේ පැත්ත අත් කටට අඟල් භාගයකුත් මෙන්න මේ පැත්තට අපි ඇඳුමේ අංශයේ පැත්තට තියෙන මැහුම් වාසි ප්‍රමාණයම තියෙනවා. අඟල් භාගය අඟල අඟල් එකහමාර ඕනම් ප්‍රමාණයක් තියන්න පුළුවන්. මම මේකේ අඟලක් විතර මැහුම් වාසි තියෙනවා. ඊට පස්සේ මෙතන වාටියට අඟල් එකහමාරක් එකතු කරන්න ඕනි. අඟලක් ඕ අඟල් එකහමාරක්. මේ තමයි අපේ මූලික අත. මේ විදිහ තමයි අපි නිර්මාණය කරගන්නේ. අපි දැන් මේක කපමු. මේ තමයි අත. මේක තමයි පිටුපස බෑක් සයිඩ්. මේ තමයි ඉදිරිපස. අපේ ඉදිරිපසෙන් මෙන්න මේ අඟල් කාලක් විතර අපි තව කපලා ඉවත් කරනවා. මම කියා දීපු දේවල් වලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේ වීඩියෝ එකේ නොතේරෙන දේවල්, ප්‍රශ්න, අදහස් අපට කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම හැම දෙයකටම ප්‍රතිචාර දක්වන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාලගේ අත්දැකීම් අපිත් සමග ෂෙයා කරගන්න ප්‍රභා පැෂන් Facebook page එකේ link එක පහළ description එකේ දාලා තියෙනවා. ඒ වගේම අපගේ අලුත්ම අප්ඩේට් notification විදියට එමෙලම ඔයාලට ලබා ගන්න bell icon එකක් click කරන්න. ප්‍රභා පැෂන් අපගේ YouTube නාලිකාව ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් වටිනා වීඩියෝවකින් නැවත හමු වෙමු. ඔයාලට සුබ දවසක්. Bye.